මව්බිමට සිය අභිමානවත් සේවාවක් ඉටු කරනු ලබන C-130 හර්කියුලිස් ගුවන්යානා හා ඇන්ටනෝ 32 ප්‍රවාහන ගුවන්යානාවලින් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 2 ප්‍රවාහන බලගණය 67 වන සංවත්සරය සැප්තැම්බර් 1 වෙනිදා අභිමානවත් අයුරින් සමරනු ලබනවා. වත්මන් ගුවන් හමුදාපති එයා මාෂල් උදේනි රාජපක්ෂ මහතා අනදින නිලධාරියෙකු ලෙස මෙන්ම ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කරනු ලැබූ මෙම බලගණය දේශයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම සඳහා සක්‍රීය දායකත්වය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 2 ප්‍රවාහන බලගණයේ 67 වන සංවත්සරය වෙනුවෙන් ලේක් හවුස් ඩිජිටල් අංශයට ආරාධනාවක් ලැබුණා. ගුවන් සිසාරා අත්දැකීමක් ලබා ගන්න. අද ලේක් හවුස් අපි ඔබ සමග එකතු වන්නේ කටුනායක ගුවන් හමුදා පරිශ්‍රයේ සිට. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 2 ප්‍රවාහන ගුවන්යානා බලගණයේ 67 වෙනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒම සංවත්සරයේ නිමිත්තෙන් අද අපිට අවස්ථාවක් ලැබී තිබෙනවා මේ ඇන්ටනෝව් 32 ගුවන්යානයේ සංචාරයක් කිරීමට. ඉතින් අපි ඒට ගිහින් බලමු. ඔව්, දැන් අපි ඉන්නේ වින්කමාණ්ඩ මුදිත සමරකෝන් සමග. වින්කමාණ්ඩ මුදිත සමරකෝන් තමයි අද මේ අපි පියාසර කරන යානයේ ප්‍රධාන නියමුවවන්නේ. අපි ඉතින් අහලා බලමු වින්කමාණ්ඩ මුදිතගෙන් මොකක්ද අද මේ වෙන්නේ කියලා. ඔයාලට පේන පරිදි මේ එයාක්‍රාෆ්ට් එක AN-32 කියන නාමයෙන් හඳුන්වනු ලබනවා. එතකොට අපේ නම්බර් 2 ස්කෝඩ්‍රන් මේ වගේ එයාක්‍රාෆ්ට් හතරක් තියෙනවා. ඇත්තටම මේවා මිලදී ගන්න ලැබෙයි 1995 වසරේ යුක්‍රේන් ජනරාජ්‍යයෙන් අපි මිලදී ගන්න ලැබුවේ. මේකේ පර්ෆෝමන්ස් ගැන කිව්වොත් මේ එයාක්‍රාෆ්ට් එක අපිට පැසෙන්ජර්ස්ලා ගත්තොත් පැසෙන්ජර්ස් 50ක් රැගෙන යන්න පුළුවන්. ඊට අමතර about 6 tons of cargo සහ අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යෑමේ හැකියාවක් තියෙනවා. මේකේ ක්ලයිම්බින් රේට් එක ගත්තොත් අපිට about 2000 feet per minute ක්ලයිම් කරන්න පුළුවන්. ෂෝට් පීස් වල ලෑන්ඩ් කරන්න පුළුවන්, ෂෝට් පීස් ටේක් ඔෆ් කරන්න පුළුවන්, අන්පේව්ඩ් රන්වේ වල ඔපරේට් කරන්න පුළුවන්. 29,000ක් වගේ උපරිම උසකර යන්න පුළුවන්. අපි ෆ්ලයි කරලා බලමු කොහමද කියලා එයාක්‍රාෆ්ට් එක. ඔව්, දැන් අපි AN-32 ඒ පියසැරියට ගොඩ වෙන්නයි මේ සූදානම. අපි ගිහින් බලමු කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක කියලා. ඔව්, දැන් අපි ඉන්නේ AN-32 කොක්පිට් එකේ. අපි දැන් එයාබෝන් වෙලා ඉන්නේ. අඩි 8500කට උඩින් තමයි මේ වෙලාවේදී අපි පියාසර කරන්නේ. දැන් අපි බලමු පොඩ්ඩක් කොක්පිට් එක දිහා.
දැන් අපි ඉන්නේ අපි දැන් ගියපු මේ ෆ්ලයිට් එකේ Antonov 32B ෆ්ලයිට් එකේ co-pilot හිටපු one of the first few female pilots of the Sri Lankan Air Force flight lieutenant Pavithra එක. Pavithra අපිට කියන්න පුළුවන්ද මේ අද දැන් ගියපු අපේ ජර්නි එක ගැන පොඩ්ඩක්? අපි height එක ගත්තොත් එහෙම 10,000 feet fly කරා and aircraft එක speed එක 350 kilometers per hour. අංක දෙක ප්‍රවාහන බලගණය 1957 වර්ෂයේ සැප්තැම්බර් මාස 5 වෙනි දින ශ්‍රී ලංකා ගුවන්හමුදා මූලික කඳවුර කටුනායක ස්ථාපති කරන ලද අතර එහි පළවෙනි අනන්‍ය නිලධාරීවරයා වශයෙන් ෆ්ලයිට් ලෙෆ්ටනන්ට් PH මෙන්ඩිස් නිලධාරීතුමා කටයුතු කරන ලදී. ආරම්භයේ පටන් මේ දක්වා අනන්‍ය නිලධාරීන් 33 දෙනෙක් විසින් අනදී ඇති බලගණය වර්තමාන ගුවන්හමුදා අධිපති එයා මාර්ශල් උදේරි රාජපක්ෂ නිලධාරීතුමන් 27 වැනි අනදිරිදාරු වශයෙන් සේවය කරන ලදී. ගත වූ පසුගිය අවුරුදු 67ක කාලයක් තුළ මෙම බලගණය විසින් ගුවන් යානා වර්ග 17ක් භාවිත කර ඇති අතර වර්තමානයේදී Antonov 32 හා C-130 ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා යොදවාගෙන ලබයි.